إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا وشفينا ومولانا محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا أما بعد فيا عباد الله أوصيكم ونفسي أولا بتقوى الله إن الله تعالى يحب المتقين فاتقوه حيثما كنت ولا تبغلوه بامتثال نواهيه واجتنب أمره وعدوان حدوده والله تعالى يقول وهو أصدق القائلين فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وسارعوا إلى مغفرة من ربكم وجنة أرضها السماوات والأرض أعدت للمتقين الذين ينفقون في السراء والضراء والكاظمين الغيظ والعافين عن الناس والله يحب المحسنين صدق الله العظيم وقال نبينا صلى الله عليه وسلم طوبى لمن وجد في صحيفته استغفارا كثيرا او كما قال عليه الصلاه والسلام ملوات ملوات සියලුම ජීවිතේ තජීවිතේ අපි දන්නා සියල්ලක් නොදන්නා සියල්ලක් සියල්ලම මවා සියල්ලම පරිපාලනය කරන්නා වූ සියලුම දෙනාටම පරමාධිපති වූද සර්වාධිපති වූද අල්ලාහ් සුබ්හානහු වතාලා හට සියලුම ප්‍රශංසාවන් හිමි වේවා අල්හම්දුලිල්ලාහ් සියලුම නබිවරුන්ට නායකයානන්ද සියලුම රසූල්වරුන්ටද නායකයානන්වන අවසාන උම්මතය නොහොත් අවසාන සමාජයන අප සමාජයටද ආදරණීය නබිවරයානන් රසූල්වරයානන්වන හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා හට එතුමා අනුගමනය කරමින් ද ජීවත් වුණු සහාබාවරු මුම්මින්වරු මුස්ලිම්වරු අද ජීවත් වෙමින් සිටින මුම්මින්වරු මුස්ලිම්වරු මින් මත්තට ජීවත් වෙන මුම්මින්වරු මුස්ලිම්වරු සියලුම දෙනා හටත් අල්ලාහ් සුබ්හානහු තආලාගේ ශාන්තිය සමාදානය සිදු වේවා. ශ්‍රේෂ්ඨ වූ සුකුරාදා දිනයේදී අල්ලාහ් තආලා විසින් අනිවාර්ය කරන ලද්දා වූ ජුම්මා සලාතේ ඉතිරිම සඳහා ඔහුගේ මාලිගාවට එක්රොක් වී තිබෙන සහෝදරවරුනි අල්ලාහ් සුබ්හානහු තආලාගේ ඛුර්ආනයේ මගින් සහ හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාව මගින් මොනෑම් දේවල් කරන්න කියලා අපි ඔයගලන්ට අනතර තිබෙනවාද? ඒ දේවල් ඉතාමත් ඉක්මනින් ඉටු කරන ලෙස මොන දේවල් කරන්න එපා කියලා අල්ලාහ් සුබ්හානහු තආලා අපි ඔයගලන්ව වළක්වා තිබෙනවාද? ඒ දේවල් වලින් ඉතාමත් ඉක්මනින් වැළකී සිටින ලෙසත් ප්‍රථමයෙන්ම අල්ලාහ් සුබ්හානහු තආලාගේ ගැන්තෙක්ුණු මටත් ඉන්පසු ඔබ සියලුම දෙනාටත් ආදරයෙන් උපදෙස්පත් කරන්න. ආදරණීය සහෝදරවරුනි, මිනිසුන් හැටියට අපි මේ ලෝකේ ජීවත් වෙන අවස්ථාවේදී ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන් සමහර ක්‍රියාදාමයන් තියෙනවා. ඒ වගේම ජීවිතය මුගා කරගන්න අමාරු අපහසු ක්‍රියාදාමයන් රාශියකුත් තිබෙනවා. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ මාර්ගයේ මොනමන දේවල් කරුත් යහපතක් වේවිද, මොනමන දේවල් කරුත් අයහපතක් වේවිද කියන එක පිළිබඳව අල් ඛුර්ආනයේ වගේම හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ජීවන චර්යාවන් තුළින් අපිට විග්‍රහ කරලා දීලා තිබෙනවා. සහෝදරවරුනි, සමාජයක් හැටියට අපි ජීවත් වෙන අවස්ථාවේදී, ඒ වගේම පෞල් ජීවිතයක් ගත කරන අවස්ථාවේදී, මිතුරන් හැටියට කටයුතු කරන අවස්ථාවේදී, පාරිභෝගිකයෙක් හැටියට අපි ඉන්න අවස්ථාවේදී, ව්‍යාපාරය කරන කෙනෙක් හැටියට අපි ඉන්න අවස්ථාවේදී, සමාජයේ එක එක ස්තරයන්වල, එක එක අවස්ථාවන්වල, එක එක චරිතයන් හැටියට අපි ජීවත් වෙන අවස්ථාවේදී අපට අත්‍යවශ්‍යම නැත්නම් අනිවාර්යයෙන්ම කළ යුතු එක්තරා කටයුත්තක් තියෙනවා. මුස්ලිම් වරේක් නම් ඔහු මොහමින් වරේක් නම් ඔහුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන සාධකයක් තමයි සමාජයේ ඉන්න අනිත් මිනිසුන් පිළිබඳව යහපත් ආකල්පයක් ජීවත් වෙන එක. මිනිසුන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩු අපි දැනගැනීමේ අනතුරුව නැත්නම් ඒවා සොයා යාමේ අනතුරුව මිනිසුන්ව අවසත්වයට පත් කිරීම, ඒගොල්ලන් පිළිබඳ වැරදි අවබෝධයක් සිදු තුළ සබාගෙන ජීවත් වීම පිළිබඳව ඉස්ලාම් කවදාවත් මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී සමාජයේ යම් කෙනෙක් අඩුපාඩුවක් දැක්කොත්, වැරද්දක් දැක්කොත් පිළිකුල් කර යුත්තේ වැරද්ද නිසා ඒ පුද්ගලයා නොවේ කියන එක ඉස්ලාමයේ අපට ගැඹුරින්ම විග්‍රහ කරලා දෙනවා.
කාගේ කාගේ සිත් තුළ මෙන්න මේ ගතිගුණ ඇති කරගන්න පටන් ගන්න එකද ඒගොල්ලන්ට තමයි හුඟක් විවෘතෝම මේ සමාජයේ ගැන ආදරයක් ඇති වෙන්නේ. මේ සමාජයේ ඉන්න හැම මිනිසෙකුටම කිසිම ભેදයක් නැතුව දුවා ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ අන්නේ මිනිසුන්ටයි කියන එක අපි අමතක නොකළ යුතුයි. අපේ හිත් තුළ යම් යම් පුද්ගලයන් පිළිබඳ වැරදි අවබෝධයන් තිබුණා, වැරදි චින්තනයන් තිබුණා, වැරදි මතයන් තිබුණ ආදරණීය සහෝදරවරුනි, ඔහු ඉදිරියේ අපිට අවංක පුද්ගලයෙක් ඇත්තේ ජීවත් වෙන්නට බෑ. මේ නිසා තමයි ඉස්ලාමයේ කියුවේ මොහමෙදරේකට තියෙන ලොකුම සලකුණ තමයි, වැදගත්ම සලකුණක් තමයි ඔහු දන්න නොහඳුනන සියලුම දෙනාට පොදුවේ සලාම් කියමයි කියලා. සලාමේ කියලා කියන්නේ සාමාන්‍ය ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි එදින දකින අවස්ථාවේදී අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු කියලා කියන මේ ප්‍රකාශය ඉතාමත්ම බරපතලයි කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. එක මිනිස්සේ දිහා බලලා අල්ලාහ ඔයාගේ ජීවිතේ ශාන්තිමත් භාවයකට පත් කරපොදෙන් ඒ වගේම අල්ලාහ සුබ්හානහු වතාලාගේ රහමතේ බරකතේ ඔබට හිමි වේවා කියලා ප්‍රාර්ථනා කළ යුත්තේ හදවතින්මයි. ඒක රංගනයක් හැටියට කරන්න දැන කියාවක්. මිනිස්සුන්ට ශාන්තියක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔහු මේ ලෝකෙත් ජයග්‍රහණය කරන්න ඕනේ, මරණයෙන් පස්සේ ජීවිතයත් ජයග්‍රහණය කරන්නට ඕනේ. ඒක සෙල්ලමක් නෙමෙයි. ඒක හිතට එකඟව පිරිසුදු හදවතින් ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. නොසෙන්නට මූලිකාවට හෝ යම් කිසි රඟදැක්වීමක් උදෙසා සලාමේ කියන්නට බෑ. මෙනිසා තමයි ඉස්ලාමීය නවන සහෝදරයෙක් අපිට සලාම් කිව්වොත් අපිට වහලෙකුම් සලාම් කියලා උත්තර දෙන්නට බෑ. ඇයි? ඔහු අල්ලාහ්ව පිළිගන්නේ නැති සහෝදරයෙක්. ඔහු අල්ලාහ්ව පිළිගන්නේ නැත්නම් පරලොව ජීවිතයේ ඔහුට ශාන්තිය අත්වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒ නිසා මූලිකාවට රඟපාන උදේ අපිට කීමට අයිතියක් නැහැ. අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ වහලෙක. ඔබටත් එසේම වේවා කියලා කියන්න පුළුවන්. නමුත් සලාම් කියලා කියන්නට බෑ. එතන මාදරණීය සහෝදරවරුනි, අපි සාමාන්‍ය මිනිස්ෙක් ඇතුළත සමාජයේ ජීවත් වෙන අවස්ථාවේදී අපි ඕගලගේ හදවත් කොයිතරම් නම් දුරට පිරිසුදු වෙන්නට ඕනද? කොයිතරම් නම් දුරට ශුද්ධ වෙන්නට ඕනද? මිනිසුන් හැම කෙනාම එකම තරාතිරමේ තියන්නට තරම් අපගේ හදවත කොයිතරම් නම් දියුණු වෙන්න ඕනද කියන එක මේකෙන් අපි තේරුම් කරගන්න ඕනේ. අපි සුමානන් කියවා එයාමත් දිනේ එන අවස්ථාවේදී ඒකට එක්තරාව සලකුණක් තමයි පිරිසක් පිරිසකට පමණක් සලාම් කියයි. තමන්ගේ ඥාතීන්ට විතරක්, තමන් දන්න අඳුරන මිනිසුන්ට විතරක්, මිලක් මුදලක් තියෙන මිනිස්සු ඒ උදවියට විතරක්, ඒ වගේම තරුණයන් තරුණයන්ට විතරක්, තමන්ගේ ජමාතේ මිනිස්සු තමන්ගේ ජමාතේට විතරක්. මේ විදිහට දෙනවා. මේ කියාමත් දින එක්තරා වූ සලකුණක් ඇයි? ඒගොල්ලන්ට හදවත විවෘත කරගන්න බැ සමාජයේ ඉන්න සියලුම දෙනා ඉදිරියේ. එනිසා ආදරණීය සහෝදරවරුනි, මේ සමාජයේ හැම කෙනෙක්ම යහපත් ආකල්පයෙන් නිරීක්ෂණය කිරීම බැලීම අත්‍යවශ්‍ය කටයුත්තක්. මේක හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ අවතිබ්බ අතිශේෂ වූ ගතිගුණයක් කියන එක අපි අමතක නොකළ යුතුයි. මේ සමාජයේ ඉන්න කිසිම කෙනෙක්ව තක්සේරු කරන්න, පාපයන් තක්සේරු කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ වගේම ඔහුගේ தত্ত্বය අඩාල කරමින් කතා කරන්නට, ඔහුව පහත් හැලීමට, ඔහු අවතක්සේරු කිරීමට අපිට හැකියාවක් නැහැ කියන එක අපි හොඳින් තේරුම් කරගන්න ඕනේ. ආදරණීය සහෝදරවරුනි, මේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ධර්මීය සම්බන්ධ කටයුතු වලදී ඔහු අධ්‍යාපන ධාරියෙක් නම්, නැත්නම් ඔහු යම් කිසි ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් නම්, ඔහුගෙන් යම් කිසි රාජකාරියක් සේවයක් අපි ලබා ගන්න ඕනේ නම්, ඒ නිරීක්ෂණය කිරීම, පරීක්ෂණය කිරීම, සාකච්ඡාවක් කිරීම මේකට අදාළ වෙන්නේ නැහැ. මම කියන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධ වූ කරුණු කාරණාව. එනිසා ආදරණීය සහෝදරවරුනි, මේ සමාජයේ හැම කෙනෙක් පිළිබඳ අපි හොඳ ආකල්පයක් ඇති කරගන්නට ඕනේ. හැමදාම නිින්දට යන කලින් හදවතට පොඩ්ඩක් අහලා අහන්න, මේ සමාජයේ කී දෙනෙක් පිළිබඳව මම මොන විදියට මගේ හදවතෙන් ලකුණු කරගෙන තියනවාද? කී දෙනෙක් පිළිබඳව යහපත් ආකල්ප මගේ හිතේ තියනවාද? කී දෙනෙක් පිළිබඳව වැරදි ආකල්ප මගේ හිතේ තියනවාද? අල්ලාහ් අපේ ආරක්ෂා කරපු දෙය සමාන අවස්ථාවන්වලදී තමන්ගේ දිරිඳ ගැනත් යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දරුවෝ ගැනත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සමාජයේ අපි ආශ්‍රය කරන මිනිසුන්ගේ බහුතරයක් පිළිස ගැන අපිට වැරදි අවබෝධයක් තියෙදී අපි ඒකට මොකද කරන්නේ? අපි රඟපාන්නට පටන් ගන්නවා. අපි ඔවුන් ඉදිරියේ රඟපාන්නට පටන් ගන්නවා. සමහර අවස්ථාවන්වල දෙන්නට පුළුවන් මේක निराකරණය කරගන්න අපි ඒගොල්ලන්ගේ කතා කරන්නට පුළුවන්. ඉස්ලාමයේ මේක අපිට විග්‍රහ කරලා දෙනවා. නමුත් සමාජයේ තියෙන තවත් එක්තරා වැරදි පෝදා පූර්වාදර්ශය තමයි සමහරුන් කියනවා. මට මොන හරි දෙයක් තියෙනවනම් මම ගිහලේ මිනිස්සුගේ මූණට මහනවා. ඉස්ලාමයේ මේක ගොඩාක් දුරට දිරිමත් කරපු එක්තරා මොන හරි ගැටලුවක් තියෙනවනම් ගිහිල්ලා කතා කරන්න ඕනේ. නමුත් ඒකේ අර්ථය තව මිනිහගේ හිත කඩනවා කියන එක නෙවෙයි.
ඒක මොකද්ද කියන එක හොඳ අවබෝධයකට එන්න ඕනේ සංසුන් විදියට. තව කෙනෙක්ගේ හිත තුවාල කරන විදියට, ඔව් අවමන් කරන විදියට, හෝ රිදවන විදියට අපිට ඒක කිරීම හැකියාවකුත් නැහැ. අද මේ සහෝදරවරුනි, එක්තරා කුරාන ආයතයක් තියෙනවා. මේ සමාජයේ මිනිසුන් එක්ක හොඳට ගනුදෙනු කිරීම පිළිබඳව, සමාජයේ හැම මිනිසෙක් පිළිබඳව යහපත් ආකල්ප ඇති කරගන්න වැදගත් කුරාන ආයතයක් තියෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා කුරානයේ කියනවා, "වසාරියෝ ඉලා මග්ෆරතින් මින් රබ්බිකුම්." ඔබලන් අල්ලාහ් සුබ්හානහු වතාලා කෙරෙහි කියනව මග්ෆරත්, පාපයට සමාව අයදීම කෙරෙහි වසාරියෝ ඉක්මන් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. මේ කතා කරන මොහොතේ අපි ප්‍රමාදයි. හැම තප්පරේම අල්ලාහ් කියලා ඉක්මන් වෙන්න. අල්ලාහ්ගේ සමාව ඔබලන් ගන්න. ඇයි? අල්ලාහ්ගේ සමාව තිබුණොත් තමයි ස්වර්ගය. ඒක කලින් ස්වර්ගය නෑ. සමාවට කලින් රහමත් දෙන්න ඕනේ. ඊට පස්සේ සමාව මහපර ඊට පස්සේ අපිට ස්වර්ගයට අතුල් වෙන්නට පුළුවන්. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කියන මිනිසුනේ වසාරියෝ ඔබලන් ඉක්මන් වෙන්න. ඇයි ඉක්මන් වෙන්න කියන්නේ? කාගේ හරි මිනිසෙක්ගේ ජීවිතේ තෞබා වැඩි වෙන්න වැඩි වෙන්න, අල්ලාහට ලං වෙන්න ඔහුගේ ජීවිතේ පව කරන එක අඩුයි. කාගේ හරි ජීවිතේ තියෙනවා නම් මේ පව මට නතර කරගන්න බෑනේ, මේ පාපය මට නතර කරගන්න බෑ, මේක එක දිගටම සිද්ධ වෙනවා කියන එකේ අර්ථය ඒ පාපය වෙනුවෙන් තෞබා කරන එකේ අල්ලාහ් කෙරෙහි සමාව අයදීම කිරීමේදී යම් අඩුපාඩුවක් තියෙනවා කියන එක. එනිසා ආදරණීය සහෝදරවරුනි, අපි නිතර නිතර අපි ඔයගලගේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයකටම අල්ලාහ් සුබ්හානහු වතාලා ගාවේ සමාව ලැබිය යුතුයි. ඉලා මග්ෆරතින් මින් රබ්බිකුම්, ඒක අල්ලාහ්ගෙන් ලැබෙන අවෝදයක්. නැවත අල්ලාහ් සුබ්හානහු වතාලා කියන වජ්ජන්නති, ඔයගලන් ස්වර්ගයත් නිතර නිතර ඉල්ලන්න. අරුහත් සමාවාතු වල් අරල්, ඒකේ ප්‍රමාණය මේ අහස භූමිය තරම් විශාල වේ. සුබ්හානල්ලාහ්, මායිම් ලකුණු කරලා නැහැ, ලක්ෂිත කරලා නැහැ, අංකිත කරලා නැහැ, ප්‍රමාණයකට අල්ලාහ් සුබ්හානහු වතාලා කියන්නේ නැහැ. වහිනාකම කියන නිම කරන්න බෑ මිනිසුනේ. ඕගලන් මේකට ඉක්මන් වෙන්න, පාපයට සමාව දෙන්න, ස්වර්ගයට ඕගලන් ඉක්මන් වෙන්න. ඕ ඉද්දත් එය ප්‍රතිඥාවලක් කරලා තියෙනවා. එහෙම නැත්නම් එය ප්‍රතිඥා දීලා තියෙන අල්ලාහ් සුබ්හානහු වතාලා ලේමුත්තකීන්, අල්ලාහට බය වෙච්ච මිනිසුන් උදෙසා. බලන්න කාටද මේක? අල්ලාහට බය වෙච්ච මිනිසුන්ට තමයි මේ ස්වර්ගය කියලා කිව්වට පස්සේ මේ මුත්තකීන කවුද? නිතර නිතර පව්වලට සමාව අයදින, නිතර නිතර ස්වර්ගයේ ඉන්න, මෙච්චර ශ්‍රේෂ්ඨ ස්වර්ගයක් තියෙන මේ මුත්තකීන කවුද? මේ අල්ලාහට බය වෙච්ච මිනිස්සු කවුද කියන එක ඊගම් කුරාන ආයතේ අල්ලාහ විග්‍රහ කරලා දෙනවා. අල්ලාහ ඔවුන් කෙසේ රයා යුන්සිෆූන, වියදම් කරන්නෝය, ෆිස්සරා ඉවල්ලරා, යහපත් කාලයේදීත් අයහපත් කාලයේදීත් ඔවුන් වියදම් කරන්නෝය. සුබ්හානල්ලාහ්, ආර්ථික ශක්තිමත්ව තියෙද්දි ඒගොල්ලන් වියදම් කරනවා. ටිකක් තද වෙලා ආර්ථික අවපාතයට ගිහිලා දරිද්‍රතාවයේ ඉදිරියේ, ආර්ථික කඩාවැටීම ඉදිරියේ Taman දුගී භාවිතේ බියවෙන අවස්ථාවේදීත් ඒගොල්ලන් වියදම් කරනවා. මුදල් විතරක් නෙමෙයි, තමන්ගේ කාලේ ශ්‍රමය, දැනුම, අත්දැකීම, වචනින් කියනව උපදේශනයක්, මේ සියල්ලත් ඒක තමයි. ඇයියේ හොඳ කාලයේදී අපි වියදම් කරනවා, අතිරික්තයක් ඇතුළත තියෙන අවස්ථාවේදී වියදම් කරනකොට අපිට හිතෙනවා අපිට තව තියෙනවා කියලා. නැති කාලයේදී අපි වියදම් කරනකොට අපි දන්නවා අල්ලාහ තමයි මට දෙන්න ඉන්නේ කියලා, අල්ලාහ මට මේක කුලිය දෙයි කියලා. ඒ කියන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා කියන නිසා තමයි මුත්තකීන කියන්නේ එක කාලයකට සීමා වෙච්ච මිනිස්සු නෙමෙයි, යහපතේදී අයහපතේදී ආර්ථික අවස්ථාවන්වලදී ඔවුන් වියදම් කරන්න ඕය. ඉවරපස් තව දෙයක් කියන මේ ගාවකට මේ මුත්තකීන්ගේ ගතිගුණ වල් කාමිනීන රයි ඔවුන්ට තරහා આવුත් ඔවුන් එක පාලනය කරගන්නවා. සුබ්හානල්ලාහ්, ඔවුන් සර්ගේ ඉල්ලනවා, පාපයට සමාව ඉල්ලනවා, හොඳ කාලේදී නරක කාලේදී අල්ලාහ් වෙනුවෙන් වියදම් කරනවා, තරහා આવුත් පාලනය කරගන්නවා. මේක ඉකිනිකට ගලපන්න පුළුවන්. ඇයි? අල්ලාහ් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් වෙන්නේ තරහා આવුත් පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ට. මිනිහෙක්ට තරහක් આવුත් වියදම් කරන්න බෑ. සමාජයත් එක්ක තරහව ද්වේෂම් කරන්නට බෑනේ. ඒගොල්ලෝ මේකෙන් ඈත් වෙන්නට බලනවා. නැවත අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා, "වල් ආෆීනා ලින්නා." මිනිසුන්ට ඒගොල්ලන් යහපත් විදියට කොන්දේසි විරහිතව ඒගොල්ලන් මිනිසුන්ට සමාව දෙනවා. සුබ්හානල්ලාහ්. අල්ලාහ්ගෙන් සමාව ඉල්ලන කෙනා වැරදි කරන්නේ නැහැ. එයා ස්වර්ගයේ ඉන්නවා. ස්වර්ගයේ ඉන්න කෙනා හොඳ කාලේදී නරක කාලේදී සමාජය වෙනුවෙන් ද්වේෂම් කරන අල්ලාහ් වෙනුවෙන් එයා එහෙම කරනකොට තරහක් ආවොත් එයා පාලනය කරගන්නවා, සමාජයට කොන්දේසි විරහිතව සමාව දෙනවා. සුබ්හානල්ලාහ්. එහෙම කරලත් එයාට අසාධාරණ වෙනවා නම්,
එයාගේ හිත රිදෙනවා නම්, එයාට සමාජයේ නැගී සිටින්නට අමාරුයි නම්, එයාව රිදවනවා නම්, එයා ඒකට පිළිගන්නේ නැහැ. අල්ලාහ් යුහිබ්බුල් මුහ්සිනීන්. අල්ලාහ් මෙන්න මේ වගේ ඉහසාන් කියන මේ වගේ යහපත් මිනිසුන්ට අල්ලාහ් හුඟක් කැමති. සුබ්හානල්ලාහ්. මාවත් ඔයගල සියලු දෙනාවත් අල්ලාහ් ඒ විදිහට කපුල් කරගන්න. නැවතලා සුබ්හානහු තාලා කියනවා. මෙච්චර ගතිගුණ ටිකක් කිව්වට පස්සේ පාපේට සමාවෙන්න ස්වර්ගයේ ඉන්නන අල්ලාහ් වෙනුවෙන්ම දියදම් කරන තරහව පාලනය කරගන්න මිනිසුන්ට කොන්දේ සිවිරේට සමාව දෙන කරුණපා. මේ වගේ කෙනෙක් සමාජයේ කොච්චර හොඳයිද, කොච්චර වටිනවද, කොච්චර යහපත් මිනිසෙද. දැන් අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා වල්ලදීන ඉසා ෆඅලු ෆාහිෂතන් ෆාහිෂතන් යම් ආකාරයක වල්ලදීන උන් කියනවා ඉසා ෆඅලු ෆාහිෂතන් මේගොල්ලන්ගේ ජීවිතේ අති භයානක පාපයක් සිද්ධ වුණා. ෆාහිෂා කියලා කියන්නේ බරපතලයි. කුරානයේ කියනවා ලා තතරබු සිනා ඉන්නහු කාන ෆාහිෂා. ඔගලන් සිනාවට ලංවන්නට එපා. ඒක ෆාහිෂා, ඒක භයානක පාපයක්. මෙන්න මේ වගේ පවක් මේ මිනිසුන් අතින් සිද්ධ වුණොත් මේගොල්ලන් අතින් පවවලට දෙන්න පුළුවන්ද? පුළුවන්. කොච්චර තකුවා තියෙන ඊමාන් තියෙන කොච්චර මුත්තකින් වුණත් ඒගොල්ලන් ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ලස්බාන උසල කියනවා වල්ලදී ඉදා පාලෝ පාච්චක. අව රලමු අන්පුතෝ. එහෙම නැත්නම් ඒගොල්ලන් අතින් තමයි බරපතල කරද්දක් සිද්ධ වුණා. නකරුල්ලා. ඒගොල්ලන්ට අල්ලාහ මතක් වෙයි. අල්ලාහ ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. ඒගොල්ලන්ගේ කලින් ජීවිතයේ තිබ්බ ගුණාංග හින්දා යම් ආකාරයකින් මේගොල්ලන්ට පාපයක් සිද්ධ වුණත් අල්ලාහ අවස්ථාවක් දෙනවා යටින්ට. අල්ලාහ මතක් කරගන්න. සුබ්හානල්ලාහ්. මේ ලෝකේ ඉන්න බරපතලම අවාසනාවන්ත මිනිස්සු කවුද කියලා දන්නවද? පව් වැඩ කරාට පස්සේ අල්ලාහ කරේ පව්බා කරන්න වෙලාවක් නැතුව මේ මිනිස්සු. එවන් කතායන් අල්ලාහ අපි ඔයගලව ආරක්ෂා කරගන්න. මේ මුත්තකින්නට මෙහෙම සිද්ධ වෙන්න පුළුවන්. භයානක වැරද්දක් සිද්ධ වෙන්නට පුළුවන්. සුබ්හානල්ලාහ්. අද මේ සහෝදරවරුනි දැන් අපිට සමාජයේ ඉන්න මිනිස්සු කැමෙල්ල දෙක රට පුළුවන් මූ කරන වැඩ. මෙතන පල්ලියේ ඉන්නේ මේ අඳින ඇතුම මේ කොහොමද කාටත් අපිට වේචනය කරන්න බෑ. ඒගොල්ලන් ඒගොල්ලන් එක්ක තියෙන සම්බන්ධතාවය අල්ලාහ එක බලාගනි. වැරද්දක් දැක්කොත් ඒක කියලා දෙන්න. කාටත් තියාගන්න එපා. හිත් පිරිසුදු වෙන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු තාලා කියන ඒගොල්ලන් ජීවිතේ වැරද්ද සිද්ධ වුණොත් රකරුල්ලා ඒගොල්ලන්ට අල්ලාහ්ව මතක් වෙයි. වමන් යගුපිර දුනෝ කයිල්ලා අල්ලාහ් හැරෙන්නට ඒගොල්ලන්ගේ ජීවිතයේ පවුලක සමව ලබා දෙන්න වෙන කවුද ඉන්නේ කියලා කිව්වට පස්සේ අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා වලම් යසිරු අලා මා ෆඅලූ වහුම් යඅලමූන්. වලම් යසිරු ඒගොල්ලන් නැවත නැවත කරන්නේ අලා මා ෆඅලූ ඒගොල්ලන් කරපු දේ වහුම් යඅලමූන් ඒගොල්ලන් දැන දැන මේ දේ කරන්නේ. සමහර උන් හිතන්න පුළුවන් මේ ජුම්මායකේ කිව්වනේ ඕන මිනිස්සුෙකුට වැරදෙනවා කියලා. ඒ නිසා ඒ සම්ද චෙක් එකක් රිටර්න් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ආකාරයකින් මට වැරදෙන්න පුළුවන්. එහෙම හිතාගන්න එපා. මේව සිද්ධ වෙන්නේ ජීවිත එකවතාවයි. ජීවිතේ එකවතාවයි එහෙම සිද්ධ වෙන්නේ. ඒකත් එක්කම වලන් යුතුරු වලාමාපා. අලු ඒගොල්ලන් කරන වැරද්දට ඒගොල්ලන් නැවත නැවත ඒ දේවල් කරන්නේ නැහැ. ඒ නිසා අදින් සහෝදරවරු මේ මේ සමාජය තුළ ජීවත් වෙන අවස්ථාවේ හිත් පිච්චුදු කරනවා. සියවන්තවරු. නබි නායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට මදීනාවේදී එක්තරා සාමාන්‍ය බුද්ධිමත්ම අඩු එක්තරා වූ කාන්තාවක් අඩු බුද්ධි වර්ධනයක් වෙන කාන්තාවකුත් නබිතුමා ගාවට ඇවිල්ලා සමහර වෙලාවට නබිතුමාගේ අත අල්ලගෙන කතා කරගෙන ඉන්නවා. නබිතුමා දන්නවා මේ මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් කියලා දැනගෙන ඇය නබිතුමාගේ අත අත්හරින තාක්කල් නබිතුමා අතාරින්නේ ඇයේ ඇගේ හිත කැඩෙන්නේ කියලා. මානසික ලෙඩකින් පෙළෙන මානසික යම්කිසි හේනියකින් පෙළෙන කාන්තාවකටත් නබිතුමාගේ සැලකීම මෙසේ නම් අද මේ සමුදරෝනේ මේ සමාජයේ මිනිස්සුත් එක්ක අපි කොහොම ආශ්‍රය කරන්න ඕනද? ඒ නිසා බාහිර දේවල් කියලා කවදාවත් නිශ්චය කරන්නට එපා. අපිටයි කියන්නේ. ඒක හිඟන්නේ වෙන්නට පුළුවන්. අපේ පරම හතුරෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ ඇක්චුවල්ට පින්නෙට බැරි කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔවුන් වෙන්නේ නැහැ. අපි ආදවත් පිළිසුදු භාවයට පත් වෙන්නට ඕනේ. අපි යහපත් මුස්ලිමවරේ. එන් සාධනීය සහෝදරවරුනි මේ යහපත් මිනිස්සුන්ට පරිවර්තනය වුණ තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන්ට කොන්දේසි විරහිතව අපිට සමාව දෙන්න පුළුවන්. කොන්දේසි විරහිතව ප්‍රාර්ථනා කරන්න පුළුවන්.
ඉන්ෂාඅල්ලාහ් ලබන සතියේ වෙනස්තාවයේ ඕගලන්ගේ මස්ජිදයේ තුල මුස්ලිම් නවන ජනතාවට ඉගෙන ගන්න මුස්ලිම් වරුන් පිළිබඳ ඉගෙන ගන්න එක්තරා අවස්ථා සමීන දෙන්නට එක ඕපන් කරන්නට විවෘත කරන්න අවස්ථාවක් සැලසලා දීලා තියෙනවා. මේ පිළිබඳව මිනිසුන්ගේ හොඳ ආකල්පත් ඇති නරක ආකල්පත් ඇති නරක ආකල්ප තියෙන මිනිසුනුත් හොඳ හේතුවක් නිසා තමයි ඒක ඇති වෙන්නේ. ඇයි ඒවලු නිතර මේකෙන් ඉස්ලාමයට හානියක් සිදු වෙයිද? ඒ ඉස්ලාමයට තියෙන ආදරේ නිසා. එහෙම මත තියෙන කට්ටිය ඒ වගේම මේකට යහපත් මත තියෙන කට්ටිය දෙගොල්ලෝ එකතු වෙලා මේක යහපත් ආකාරයකින් අපිට සමාජයේ ඉදිරිපත් කරන්න ඕන ඉස්ලාම අපිට විතරයි කියන්නේ නෙමෙයි ඉස්ලාම අපිට විතරයි කියන්නේ නෙමෙයි මේ පාරේ යන හැම මිනිසෙකුටම කලිමාව ලැබිය යුතුමයි කලිමාව ලැබිය යුතුමයි මේක අපිටයි බෝධලයක් නෙමෙයි ඕන් එක විවෘත විය යුතුමයි ඕන් අල්ලාහගෙන ඉගෙන ගන්න යුතුමයි ඕනුකට ස්වර්ගයට යා යුතුමයි ඒකට මොන මොන මාර්ගයක් අපිට විවෘත කරන්න පුළුවන්ද මේ හැමදේම විවෘත කිරීමත් අවශ්‍ය සාධකයක් කියන්නේ අපි හඳුනා ගන්න ඕනේ ඒ නිසා ආදරණීය සහෝදරවරුනි අපි සියලුම දෙනාගේ මහදවස් අල්ලාහ් සුබ්හානහු වතාලා විවෘත කරගෙන යනවා යා අල්ලාහ් මේ සමාජයේ කිසිම පුද්ගලෙක් කරේ වැරදි අවබෝධයක් ඇති කරන්නට පය අල්ලාහ් යා අල්ලාහ් සුදු වස්ත්‍රයක් වෙන අපේ හදවත පරිවර්තනය කරන්න යනවා යා අල්ලාහ් ඔබ ගාමකට කැමෙන අවස්ථාවේදී මේ ලෝකයේ කිසිම මානවයෙක් කරේ වැරදි අවබෝධයකින් අපි හිටවත නැහැ යා අල්ලාහ් යාල්ලා නුඹට අවස්ථාව ලබා දෙනවා වගේම අපි මිනිස්සුන්ට අවස්ථාව ලබා දෙන්නේ අපේ හදවත් විවෘත කරනවා යාල්ලා යාලුවගේ ආදරණීය දෙමව්පියන් විපාක කරන සමාව ලබා දෙනවා යාල්ලා ඔබ මෙලොව පාපවල සදාකාලික ජයග්‍රහණ ලබා දෙන්න යාල්ලා යාල්ලා අපගේ ආදරණීය දෙවිඳුන්ගේ පාප කරනට සමාව ලබා දෙන්න ඔබ මෙලොව පාපවල ජයග්‍රහණ ලබා දෙන්න යාල්ලා වගේම අපේ දරුවන් මේ අල්ලාහ් නුඹ වෙනුවෙන් ජීවත් වෙමින් ඔබ වෙනුවෙන් මරණය පස්සට තලසා දෙන්න යා අල්ලාහ් යා අල්ලාහ් නුඹ දන්නේ විශ්වාස කරගෙන හුඟක් මිනිස්සු මේ ධර්මයට ඇතුල් වෙනවා යා අල්ලාහ් ඒ කියන කෙනාම ගෞරවයට පත් කරනවා යා අල්ලාහ් ඔන්න කීර්තියට පත් කරනවා යා අල්ලාහ් ඔන්නේ හලාල් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරනවා යා අල්ලාහ් හුඟක් මිනිස්සු ණයත් එක්ක ජීවත් වෙනවා යා අල්ලාහ් ඒ ණය එක්කලින් දේවල් ගැනීමට උන්ට අවස්ථාව සලසා දෙන්න යා අල්ලාහ් හුඟක් මිනිස්සු ලැබුණේ ජීවත් වෙනවා යා අල්ලාහ් ඒ සියලුම දෙනාටම යා අල්ලාහ් නිරෝගී සුවය ලබා දෙන්න යා අල්ලාහ් යා අල්ලාහ් ඔබගේ වචනයෙන් ක්‍රියාවන් ඔබගේ මහන්සිය යා අල්ලාහ් ඔබගේ දහය යා අල්ලාහ් ගණන් කරන්න බැරි තරම් යා අල්ලාහ් මිනිස්සු නාජිබ්බට හිදායිතේ කාරණාවක් ඇතිවෙන්න කරනවා යා අල්ලාහ් හිදායිතේ පාඩමක් ඇතිවෙන්න කරනවා යා අල්ලාහ් කවුරුවත් ප්‍රතිකබුරුලේ ඉන්නවා යා අල්ලාහ් ගණන් කරන්න බැරි තරම් මිනිසුන්ගේ ජීවිතවල විපාක අපේ කබුරුලට ගලාගෙන ඉන්නවා යා අල්ලාහ් යා අල්ලාහ් අපි මේ ලෝකෙින් මෙලි වෙලා යනවා යා අල්ලාහ් බබගාව ඉන්න මේ මගේ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම මනුස්සයෙක් අපි එකතු කරනවා යා අල්ලා. නුඹ සතුටුවක් මනුස්සයෙක් එකතු කරනවා යා අල්ලා. කල්පාවත් එක්ක යන්න යා අල්ලා. ස්වර්ගයේ බලන්නේ නැහැ යා අල්ලා. අපාය හාම් වෙලා යන දුන්නේ යා අල්ලා. එතන අපි තුමත් එක්ක සාහවවරුන් කටියට තියෙනවා යා අල්ලා. අපි සියලුම දෙනාම